හොඳයි දරුවනි මෙම දිනවල ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වයක් සමග ඔබට අධ්‍යාපනය ලැබීමේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා ඒ නිසා උසස් පෙළ භූගෝල විද්‍යාව හදාන දරුවන් සඳහා මේ ආකාරයෙන් වැඩසටහනක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා මේදී මම මුලිනුත් මේ සංචාරක කලාප පිළිබඳව හැඳින්වීමක් කළා වෙන වෙනම නමුත් දැන් ඉම සංචාරක කලාප සියල්ලම එකතුවක් වශයෙන් මම මේ පැහැදිලි කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ දන්නවා උසස් පෙළ භූගෝල විද්‍යාව විෂයට අයත් 13 වසර පාඩමක් ලෙස සංචාරක කර්මාන්තය තියෙනවා. ඒ සංචාරක කර්මාන්තයට අදාළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක කලාප නැත්තම් ශ්‍රී ලංකාවේ සංචාරක මණ්ඩලය විසින් හඳුනාගත්තු ප්‍රධාන සංචාරකීන් ගැවසෙන නැත්නම් සංචාරකීන් බහුලව ගැවසෙන කලාප හතක් ශ්‍රී ලංකාවේ තියෙනවා. මුළු ශ්‍රී ලංකාව පුරාම සංචාරකීන් ගැවසෙන්නේ නැහැ. හඳුනාගත්තු ප්‍රධාන ස්ථානවල පමණයි සංචාරකීන් ගැවසෙන්නේ. නමුත් මෙම කලාප වලටත් අමතරව තවත් ප්‍රදේශවල සංචාරකීන් ගැවසෙන අවස්ථා වනතරම් දැක බලා ගන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් යම් යම් කාරණා ඔස්සේ නැත්නම් අපි කියන භෞතික හා මානවජන්‍ය කියන ස්වාභාවික හා මිනිසා විසින් ගොඩනැගූ සාධක හේතුවෙන් ප්‍රධාන සංචාරක කලාප හතක් ලංකාවේ බිහි වෙලා තියෙනවා. මේ පිළිබඳව ඔයගොල්ලෝ දැනටමත් දැනුවත් මම ආයේ පැහැදිලි කරන්නම් මේ සංචාරක කලාප හත මොනවද කියලා. මෙතන ඔයාලට පැහැදිලි වෙනවා මේ සිත්තිමේ අංක 1 යටතේ කොළඹ සංචාරක කලාපය. එතන අංක 2 යටතේ ඔයගොල්ලෝ දන්නවා කොළඹ සංචාරක කලාපේ වටා පිටවත් සංචාරක කලාපයක් වශයෙන් මහකොළඹ සංචාරක කලාපය ඊට පස්සේ අංක 3 යටතේ ඔයගොලු දක්නට ලැබෙනවා මේ දකුණු ප්‍රදේශයේ සංචාරක කලාපය අපි ඒකට කියනවා දකුණු වෙරළ තීරයේ සංචාරක කලාපය කියලා ඊට පස්සේ ඔයාලට පේනවා අංක 4 යටතේ නැගෙනහිර වෙරළ තීරයේ කියන සංචාරක කලාපය ඊට පස්සේ අංක 5 යටතේ ඔයාලට පේනවා කඳුකර ප්‍රදේශ කියන සංචාරක කලාපය අංක 6 යටතේ ඓතිහාසික නගර නැත්නම් පුරාතන නගර කියන සංචාරක කලාපයත් අංක 7 යටතේ යාපනයේ ප්‍රදේශ නැත්නම් උතුරු ප්‍රදේශයේ කියන සංචාරක කලාපයත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක කලාප වලට අයත් වෙනවා මම නැවත සැරයක් කියන්න අංක 1 කොළඹ සංචාරක කලාපයේ කුඩා සංචාරක කලාපයක් අංක 2 කොළඹ සංචාරක කලාපයේ වටා පිහිටි මහ කොළඹ සංචාරක කලාපය අංක 3 දකුණු වෙරළ තීරයේ සංචාරක කලාපය අංක 4 නැගිනහිර වෙරළ තීරයේ සංචාරක කලාපය අංක 5 කඳුකර ප්‍රදේශ කියන සංචාරක කලාපය අංක 6 පුරාතන නගර කියන සංචාරක කලාපය අංක 7 ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය කියන සංචාරක කලාපය හොඳයි මෙතෙන්දි මම බලාපොරොත්තු වෙන්නේ මේ එක් එක් සංචාරක කලාප සංචාරකමය වශයෙන් වැදගත් වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න ඕගලන්ට සරලව අපි මුලින්ම ගමු මේ අංක 1 යටතේ තියෙන කොළඹ කියන සංචාරක කලාපේ. කොළඹ කියන සංචාරක කලාපය අපි ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක කලාපයක්. කුඩා සංචාරක කලාපයක් වුවත් විශාල සංචාරකින් ප්‍රමාණයක් ගැවසෙන සංචාරක කලාපයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ජාත්‍යන්තර සංචාරකයන් සඳහා ප්‍රධාන දොරකඩක් වශයෙන් අපිට මේ කොළඹ සංචාරක කලාපය මෙහිදී හඳුන්වා දෙන්න පුළුවන්. කොළඹ සංචාරක කලාපයේ වැදගත් වෙන්න මූලික හේතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි කොළඹ සංචාරක කලාපයට පැමිණෙන්නේ ටිකක් ධනවත් සංචාරකයන් කිව්වොත් ඒකේ වැරද්දක් නැහැ. ඔවුන් ගොඩක් වෙලාවට පැමිණෙන බලාපොරොත්තු නැත්නම් අභිමතාර්ථ ටිකක් වෙනස්. ගොඩක් වෙලාවට සම්මන්ත්‍රණ ව්‍යාපාරික කටයුතු හෝ ප්‍රතිමෝදක විනෝදාස්වාද කටයුතු සඳහා පැමිණෙන සංචාරකින් මේ කලාපයට පැමිණෙනවා. මේ කලාපයේ තුල සංචාරකයන්ට ගැවසීම සඳහා ඉදිකරන ලද මානව ජන නැත්නම් මිනිසා විසින් ඉදිකරන ලද වඩා වැදගත් දේවල් රසක් පිළිහිලා තිනේ තමයි තරුපහේ හෝටල් ප්‍රධාන වශයෙන් ඔගොලු දන්නවා හිල්ටන් හෝටලය ඊට අමතරව ශැංගිලා වගේ හෝටල් ඊට අමතරව ගාලු මෝදර හෝටල ආදී උසස් මට්ටමේ ඉහළ මට්ටමේ හෝටල් සමූහයක් මේ කලාපය තුල පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි මේ කලාපය ගත්තොත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටලා තියෙනවා. ඊට පස්සේ
BMICH බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පිහිටලා තියෙනවා සත්වෝද්‍යානය පිහිටලා තියෙනවා ඒ වගේම ගත්තොත් ඓතිහාසික වශයෙන් යම් කිසි වැදගත්කමකුත් තියෙනවා තමයි පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි කාලවලට නැත්තම් සමයන්ට අයත් යම් යම් ඓතිහාසික වැදගත්කම් නිතියුත් ස්ථානත් මේ කලාපේ දැක බලා ගන්න පුළුවන් පුරාතන ස්ථානත් බලා ගන්න පුළුවන් ඒ වගේ වැදගත් ස්ථානයක් තමයි අංක 1 යටතේ අපි හඳුන්වන්නේ කොළඹ සංචාර කලාපය. ඊට අමතරව සාප්පු සවාරියාම ව්‍යාපාරික කටයුතු ස්ථාන මේ ප්‍රදේශයේ ගොඩක් වෙලාවට ව්‍යාප්ත වෙලා තියෙනවා. හොඳයි. ඒ සංචාර කලාපයෙන් පස්සේ අපි යනවා අංක 2 සංචාර කලාපයට මහා කොළඹ සංචාර කලාපය කියන සංචාර කලාපයට. අපි දන්නවා උතුරින් මාරවිල සිට මීගමුව දක්වාත් දකුණින් මොරටුව දක්වාත් මේ සංචාර කලාපය ව්‍යාප්ත වෙනවා. තරමක් පුළුල් සංචාර කලාපයක්. මේ කලාපයටත් සුන්දර වෙරළ තීරයක් අයිති වෙනවා. මාරවිල, මීගමුව ආදී ප්‍රදේශවල වෙරළ තීරයක් ලස්සන වෙරළ තීරයක් බලා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආශ්‍රිතව සංචාරක හෝටල් නිකේතන ජල ක්‍රීඩා ආදී ව්‍යාප්ත වෙලා තිනවා. ඊට අමතරව ගොඩක් වෙලාවට ක්‍රිස්තියානි භක්තිකයන් වැඩිපුර වාසය කරන කලාපයක් වශයෙන් හඳුනා ගන්නත් පුළුවන් අපිට මේ කලාපය විශේෂයෙන්ම ජාත්‍යන්තර ගුවන්තොටුපළ කටුනායක ගුවන්තොටුපළ පිහිටලා තින්නෙත් මේ කලාපේ වීම මේ කලාපයේ සංචාරකමේ වශයෙන් වැදගත් කලාපයක් බවට පත් වෙලා තියෙනවා ඊට අමතරව කොළඹ සංචාරක කලාපයට පැමිණෙන බොහෝ සංචාරකයන් කෙටි කාලයක් තුල මේ සංචාරක කලාපෙත් බොහෝ වෙලාවට ගැවසෙනවා ඒකත් මේ කලාපේ වර්ධනයට හේතුවක් වෙලා තියෙනවා හොඳයි අපි ඊට පස්සේ බලමු අංක 3 යටතේ තියෙන මේ දකුණු වෙරළ තීරයේ කියන සංචාර කලාපය. මෙතන වාද්දුව නගරයේ සිට කලුතර දේරුවල බෙන්තොට හික්කඩුව ගාල්ල මාතර පසු කරමින් හම්බන්තොට දක්වා මේ සංචාර කලාපයේ තරමක් දීර්ඝ ලෙස ව්‍යාප්ත වෙනවා. මූලික වශයෙන්ම වෙරළ තීරයේ මුල් කරගත් සංචාරක කලාපය මේ සංචාරක කලාපයේ කොටස් දෙකකට වෙන් කළත් ඇතැම් අය විග්‍රහ කරනවා ඒ තමයි වාද්දුවේ සිට ගාල්ල දක්වා මේ මූලික කොටසත් ගාල්ලේ සිට හම්බන්තොට දක්වා දෙවනි කොටසත් ආදී වශයෙන් මූලික වශයෙන්ම ගත්තහම සංචාරකමේ වශයෙන් වැදගත් වෙන්න ප්‍රධානතම හේතු කිහිපයක් තියෙනවා ඒ තමයි සුන්දර වෙරළ තීරයක් ලස්සන වෙරළ තීරයක් ඒ කියන්නේ වෙරළ ආශ්‍රිත නැත්නම් මුහුද ආශ්‍රිත ක්‍රීඩා සඳහා වෙරළට ප්‍රිය කරන සංචාරකයන් බොහෝ වෙලාවට මෙම කලාපයට පැමිණෙනවා ඔවුන් ගොඩක් වෙලාවට දියමත ලිස්සායාම ස්කුබා කියන කිමිදීම වැනි මුහුදු ක්‍රීඩාවල නිරත වෙනවා ඒ වගේම තමයි මුහුදු ආහාර මනරම් සංචාරක නිකේතන ආදී මේ කලාපේ පිහිටලා තියෙනවා මූලික වශයෙන් අපි දන්නවා මේ නැගිනහිර සංචාරක වෙරළ තීරය යුද්ධමය වාතාවරණයත් එක්ක දීර්ඝ කාලයක් සංචාරකයන් සඳහා විවෘත නොවීම හේතුවෙන් දකුණු වෙරළ තීරය සංචාරකයන්ගේ සිත්තදගත් වෙරළ තීරයක් බවට පත් වුණා වර්තමානයේත් එහෙමයි විශාල සංචාරකයන් පිරිසක් මේ දකුණු වෙරළ තීරයේ ගැවසෙනවා සංචාරයේ යෙදෙනවා විනෝද වෙන විශේෂයෙන්ම ප්‍රතිමෝදක වෙරළ කලාපයක් කිව්වොත් නැත්නම් ප්‍රතිමෝදක සංචාරක කලාපයක් කිව්වොත් නිවැරදි ප්‍රතිමෝදක කියලා කියන්නේ විවේකය විනෝදාස්වාදයේ ගින දෙන සංචාරක කලාපය. හොඳයි අපි ඊට පස්සේ යමු අංක 4 යටතේ තියෙන නැගිනහිර වෙරළ තීරයේ කියන සංචාරක කලාපයට. මූලික වශයෙන් කුච්චවේලි සිට දකුණින් පොතුවිල් පමණ දක්වා මේ සංචාරක කලාපය ව්‍යාප්ත වෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දීර්ඝ කාලයක් මෙම සංචාරක කලාපය උතුරු නැගෙනහිර යුදමේ වාතාවරණයත් සමග සංචාරකයන් සඳහා විවෘත කලාපයක් බවට පත්ුනේ නැහැ. නමුත් වර්තමානයේ යුදමේ වාතාවරණය අවසන් වීමත් සමග සංචාරකයන්ට විවෘත වූ කලාපයක් බවට පත් වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් සංචාරකීන් ගැවසුනේ නැති නිසා තවමත් සුන්දරත්වයේ ගොඩක් වෙලාවට ආරක්ෂා වෙලා තියෙනවා විශේෂයෙන්ම කොරල් පරාදිය. ප්‍රධාන සංචාරකමේ වශයෙන් වැදගත් ස්ථාන වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් ත්‍රිකුණාමලය ස්වාභාවික වරායක් විශාල වරායක් දකුණු ආසියාවේ පිහිටලා තියෙන විශාලතම ස්වාභාවික වරාය වශයෙන් අපිට හඳුන්වා දෙන්නට පුළුවන් ඊට අමතරව නිලාවැලි පාසිකුඩා මඩකලපුව ආරුගම්බේ වැනි සංචාරකීන්ගේ සිත් ඇදගත් ස්ථාන රැසක් මෙම කලාපයේ පිහිටලා තියෙනවා විශේෂයෙන්ම නොගැඹුරු වෙරළ තීරයක් තියෙනවා ඊට අමතරව
දිය මත්තල ඉස්සය මම ඉස්සර පැහැදිලි කළා වගේ ස්කුබා වැනි සාගරික ක්‍රීඩාවල නිරත වන්නන්ට තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා ධීවර කර්මාන්තය තියෙනවා මත්ස්‍ය ආහාර සඳහා මෙම කලාපය ප්‍රසිද්ධියක් උසුලන නිසා වර්තමානයේ මේ නැගෙනහිර වෙරළ තීරය කියන්නේ ඉතා උසස් මට්ටමේ සංචාරකීන්ගේ ආකර්ෂණය ඇට්‍රැක්ෂන් එක දිනාගත්තු සංචාර කලාපයක් වශයෙන් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. අපි ඊට පස්සේ මු අංක 5 යටතේ තියෙන කඳුකර ප්‍රදේශ කියන උස් ප්‍රදේශ කියන සංචාර කලාප. විශේෂයෙන්ම අනිකුත් සංචාරක කලාපවලට වඩා වෙනත් වූ භෞතිකමය පරිසරයක් නිසා තමයි මේ සංචාර කලාපය දියුණු වෙලා තියෙන්නේ විශේෂයෙන්ම ස්වාභාවික පරිසරය නිසා. ප්‍රධාන සංචාරක නගරයේ වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන් නුවර එළිය නගරය ඊට අමතරව බදුල්ල බණ්ඩාරවෙල ආදී විශාල ප්‍රදේශයක් මෙම සංචාරක කලාපයට අයත් වෙනවා. සාමාන්‍යයෙන් මීටර් 1800ට වඩා උසින් වැඩි ප්‍රදේශ මේ සංචාරක කලාපයට අයත් වෙන මූලික වශයෙන්ම මනරම් පරිසරය සෞම්‍ය දේශගුණය ලස්සන මල්වතු අපි දන්නවා හග්ගල මල්වත්ත නුවර එළිය මල්වත්ත ඒවත් සංචාරකයන්ගේ සිත අධිගත ස්ථාන බවට පත් වෙලා තියෙන ඊට පස්සේ අපි දන්නවා මේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ජෛව විවිධත්වය තියෙන ස්ථා උසස් ස්ථානයක් හොටන් තැන්න තෙන්තලාවක් සානුව වශයෙන් ප්‍රසිද්ධයි එනිසා මෙම ප්‍රදේශය තුළ සංචාරකයන්ගේ සිත අධිගත ගන්නාසුළු මනරම් දේශගුණයක් ස්වභාව සෞන්දර්යයක් තිබීම හේතු කොටගෙන ප්‍රධාන සංචාර කලාපයක් වශයෙන් දියුණු වෙලා තියෙන ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රදේශයේ ඉතා මනරම් දියලි රසක් පිහිටලා තියෙනවා ඩෙවෝන් සෙන්ක්ලෙයා ඇබර්ඩීන් දුන්හිදාදී දියලි රසක් මෙම කලාපය තුළ පිහිටලා තියෙන ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේවා නරඹලත් ඇති ඒ වගේම තමයි වර්තමානයේ මේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ඇල්ල නගරය ඇල්ල ප්‍රදේශය සංචාරක තෝතැන්නක් බවට පත් වෙලා තියෙන ඒ ආශ්‍රිතව තියෙන ආරුකු නමය පාලම ඊට පස්සේ ගත්තට පස්සේ තනින්ගේ හාම ඇල්ල ප්‍රදේශයේ පිහිටලා තියෙන ඇල්ල දුම්රි ස්ථානයේ මනරම් ස්ථානයක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන් මේ ආකාරයෙන් බැලුවහම මධ්‍යම කඳුකර ප්‍රදේශය නැත්තම් මේ උස් කඳුකර ප්‍රදේශ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක කලාපයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් ඊට පස්සේ අපි යනවා අංක 6 යටතේ තියෙන ශ්‍රී ලංකාවේ තව වැදගත් සංචාර කලාපයක් හඳුන්වා දෙන්නේ තමයි අංක 6 යටතේ තියෙන පුරාතන නගර කියන සංචාරක කලාපය. අපි දන්නවා ලෝක උරුමයන් වශයෙන් නම් කළ ස්ථාන රසක් මෙම සංචාර කලාපයට ඇත් වෙනවා. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, නුවර ආදී ලෝක උරුමයන් රසක් මෙම කලාපය තුළ පිහිටලා තියෙනවා. මූලික වශයෙන්ම ඓතිහාසික මානවජන්‍ය සාධක يعني ඓතිහාසික වශයෙන් වැදගත් සාධක තමයි මෙම කලාපය තුළ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න හේතු වෙලා තියෙන අපි දන්නවා අවකන බුදු පිළිම වහන්සේ සමාධි පිළිම වහන්සේ එයාදී වශයෙන් යම සීගිරිය ලෝකේ අටවැනි පුදුමය වශයෙන් නම් කරලා තියෙනවා මෙම ස්ථානවල තියෙන පුරාතන නටබුන් දාගැබ් විහෙර විහාර පැරණි වාරි කර්මාන්ත වැවමුණු ආදිය සියලුම දේවල් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන බවට පත් වෙලා තියෙනවා දඹුල්ලලින් විහාරය දඹුල්ලලින් විහාරය ඇති චිත්‍ර ප්‍රධාන සංචාරක මර්මස්ථාන වශයෙන් අපිට නම් කරන්න පුළුවන් ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා මෙම සංචාර කලාපයේ පිහිටලා තියෙන මහනුවර නගරය සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වශයෙන් අපිට හඳුන්වන්නට පුළුවන් ප්‍රධානම හේතුව තමයි මහනුවර ශ්‍රී දළදා පෙරහැර මේක ලෝකවාසීන්ගේම සිත් ඇදගත් සංස්කෘතිමය පෙරහැරක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන් අන්තර්ජාලයේ පවා පළ වුණා ලෝකයේ තියෙන ඉතාම උසස් ගණයේ සංස්කෘතිමය පෙරහැර වශයෙන් පෙරහැර බලන්න විශාල පිරිසක් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ඇදීනවා ඊට අමතරව ලංකා තිලකයේ ගඩලාදෙණිය ඇම්බැක්ක වැනි ස්ථාන සංචාරකීන්ගේ සිත් ඇදගත් ස්ථාන බවට පත් වෙලා තියෙනවා. හොඳයි අපි ඊට පස්සේ යමු අවසාන සංචාර කලාපේ වන යාපනය සංචාර කලාපය. දීර්ඝ කාලයක් අර නැගෙනහිර වෙරළ තීරයේ වගේ උතුරු ප්‍රදේශයක් නැත්නම් යාපනය සංචාර කලාපයත් සංචාරකයන්ට විවෘත ප්‍රදේශයක් බවට පත් වුණේ නැහැ. ඒකට මූලිකම හේතුව යුදමේ වාතාවරණය ළඟා වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. දීර්ඝ කාලයක් සංචාරකයන්ට වැසුණු ප්‍රදේශයක් බවට පත් වුණා. නමුත් යුදමේ වාතාවරණය අවසන් වීමත් සමග මෙම කලාපය සංවර්ධනය කෙරෙනවා උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිස්ථාපනය කෙරෙනවා මේ සමග නැවතත් සංචාරකින් මෙම කලාපේ
යෑම ආරම්භ වෙනවා. මූලික වශයෙන්ම සුවිශේෂී භූෂ්මතාවයක් තියෙන තැනිතලා භූෂ්මතාවයක් තියෙන කලාපයක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ටිකක් උෂ්ණාර්ථික දේශගුණයක් තියෙනවා. ඊට අමතරව මෙතන යාපනයේ කලපුව පිහිටා තියෙන යාපනයේ කලපුව ආශ්‍රිතව දිවර් කර්මාන්තය සිද්ධ කරනවා. ඊට අමතරව ඕලන්ද ස්මාරක ඕලන්ද බලකුටුව පිහිටලා තියෙනවා. ඊට අමතරව කීරමලේ උමුදියුල්පත් සංචාරකින්ගේ සිද්ධාතගත ස්ථාන බවට පත් වෙලා තියෙන ඊට අමතරව චුම්ඩිකුල මනෝද්‍යානය පිහිටලා තිනවා. ඊට අමතරව මඩුපල්ලි ක්‍රිස්තු භක්තිකයන්ගේ ඉතා ඉහළ වන්දනාමාන ස්ථානයක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඊට පස්සේ වල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටා තියෙන පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන සංචාරකින්ගේ සිද්ධාතගන්නාසුළු ස්ථාන බවට පත් වෙලා තිනවා. මේ ආදී වශයෙන් සලකලා බැලුවහම ශ්‍රී ලංකාවේ යාපනයේ ප්‍රදේශයේ වර්තමානයේ ප්‍රධාන සංචාරක කලාපයක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි. ඔබට දැන් පැහැදිලි ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක කලාප හතක් දක්නට ලැබෙනවා. ඒ තමයි කොළඹ සංචාරක කලාපය, මහා කොළඹ සංචාරක කලාපය, දකුණු වෙරළ තීරයේ සංචාරක කලාපය, නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක කලාපය, පුරාතන නගර සංචාරක කලාපය සහ යාපනය සංචාරක කලාපය. නමුත් මේ සංචාරක කලාපවල පමණක් නෙවෙයි, ඊට අමතරව මුළු දිවයින පුරාම ඇති වටිනාකම හේතුවෙන් සංචාරකයන් දිවයින පුරාම සංචරණයේ යෙදෙනවා. අපි ඉස්සෙල්ලා කතා කළා ඉස්සෙල්ලා වීඩියෝ එකකින් සංචාරකයන් ලංකාවට පැමිණෙන ඒගොල්ලන්ගේ අභිමතාර්ථ කියන කාරණේ. අභිමතාර්ථ ඔස්සේ පැමිණ සංචාරකයන් මීට වඩා පුළුල් ප්‍රදේශයක සංචරණයේ යෙදෙනවා. එනිසා වර්තමානයේ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් මෙම කලාපවලට අමතරව ප්‍රධාන සංචාරක කලාප 15ක් හඳුනාගෙන තිනවා. නමුත් ඔබට ඒ 15 මෙතෙන්දී හදාරන්න නැහැ. මූලික වශයෙන් මෙම සංචාරක කලාප 6 පිළිබඳව තමයි ඔබට හදාරන්න තියෙන්නේ. අනිවාර්යෙන් මේ සංචාරක කලාපවල වැදගත්කම එක සිද්ධියමක ලකුණු කරන්න පුළුවන් කමක් ලැබෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන වැදගත්කම ඔයාලන්ට ලියා ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. මූලික වශයෙන්ම ඒ දැනුම ලබා ගන්නට අවශ්‍යයි.